ආසන භාගයේ අනුකල්ප ඉවර නැහැ තව තියෙන කෙනාර පරිභ්‍රමණ කරණයම අනමන තියෙන අනුකල්ප භාගයේ ඒක ස්කන්ධ කරන කරන කේන්ද්‍ර කරන කරන කරලා හරි ඒක ඇත්තට දාන යෝග වලට දාන්න පුළුවන් වුණා ඒ මම ඇප්ලයින් කරදී අද වෙනකන් සුද්දා තා තීටි ඉස්සර දැනගන්න ඕන ඒවත් කාරණා කිහිපයක් තියෙනවා දැන් අපිට පරණ ටේබල් දෙවන ටේබල් කියනවා නකො ඒක ඉවර දැන් ඉන්න තැන විශේෂ තැනක් සිද්ධාන්තයක් වුණාට ඒක වෙනස් මේ මෙන්න පොඩි නිකන් ස්වරූප වෙනස් කරලා මොකක්ද ලියන්න විතර පාවිච්චි කරා. හරි? මගේ ටයිප් අපිට 10ක් විතර තියෙනවා. 10න් මම දෙක විතර ලබා. හරි? මම සිද්ධාන්ත වෙනවා. සිද්ධාන්තයක් හරි. කිසියම් අනුකල්පයක් තිබුණොත් මතර බලන්න එකක් ආවද නම ඒ සිට බී ක්‍රියා කිසියම් අනුකල්පයක් තියෙනවා ටයිප් එක. ආ, මෙතන කතා කරන මතක ධානය ඔයගොල්ලෝ නිශ්චිත අනුකල්පයක්. එහෙනම් අනුකල්පණයක්ද අනුකල්පණයක් ඇගයක්ද බලන්න. ආගිය. ආගිය සීල් හැම ගේම් එකක් තමයි නේද? අනිශ්චිත දේවණේ කතාව මේ කොටසේ තමයි නිශ්චිත අනුකරණය විතර. බොහොම සරලයි. හරි. මේක අදහස මොකක්ද කියලා ලස්සන විස්තර කරනවා මුල් වීඩියෝ ක්ලිප් දෙකක් තියෙනවා ලස්සන විස්තර කරනවා. ඒ නිසා ඒක මම හිතලා ගන්න කාලේ වෙස්ට්. පැහැදිලි? ටයිප් වෙනවා. ඒ සිරි බී දක්වා F හි අනුකරණය කියලා තිබුණා. අනුකරණයගේ. ඕකට සමානයි අපිට ඔප්පු කරන්න පුළුවන් J කියන එකට තව අනුකරණයක්. මෙන්න මේක. ඒ සිරි බී දක්වාමයි. හැබැයි F A ධන B ඍණ X මේ අනුකල්පය සමානයි කියලා පුරන්න පුළුවන්. ඒක මෙතන අදහස මොකක්ද නේද? මේක A3B දක්වා F කොහොමද කෙටියෙන් කියන්නේ? A3B දක්වා F කියන්නේ ඉතින් A2ට B වැඩි කියලා. තව අදහස. ඉතින් මගේ F3 තියෙන්නේ කොහොමද කියලා? 3 තියෙන්නේ. හරි. F3 හොම නම් තියෙන්නේ. මේක තේරුම මොකද්ද? A ගේ A නම් හම වෙන්නේ කොහොමද? F මේ උස. එහෙම නේද? B නම් මොකද වෙන්නේ? FB. තේරුණා නේද බබා? දැන් මේකේ S තේරුම මොකද්ද? A3B දක්වා කරන්නේ නේද? තරහහන විදිහ විස්තර කරන මොකද්ද පරිමාණ මේක x ට එනකොට මොකද වෙන්නේ f a f b දෙන්නේ f b f b f b මේක b නම් මත එනවාද f a මම ඕනම ඉන්නත් උඩට එක්ක පසින් ඉරක් ගත්තෙ සිතේ මේ සිතේ ඉරක් මෙහෙම මේ සිතේ කොහමද දෙකේ මොකක්ද දලා තියෙන්නේ පැත්ත මාරු පැත්ත මාරු වුණාට නිසිත අනුලක් කල් යනවා කිවණුව කාර්සී තලේ ඒ වනස්න වෙන දැන් ගන්න හරි අපි එලෝසිරෝසි කාර්සි සාලේ නිශ්චිත අනුකලනය කියන්නේ වක්‍රයක් x අක්ෂය අතර තියෙන s අක්ෂය අතර තියෙන වර්ග බලවල වීජයක දෙක වෙනස්න පැතමවලද නෑ මේක ෆ්ලිප් කරන්නේ වර්ග බලනස නෑ සමචතුරස්‍රයක් කොහොම වර්ග උත්තර වෙනස් නෑ වගේ නේ ඔන්න අදහස් තමයි ගැටලු වාචික සමීකරණ පටස් ගන්නස නෑ වෙනස් වෙච්ච සමීකරණ දෙක අතර වර්ග බලය මොකක් සමානයි නැතහොත් වෙන්න සරල උදාහරණයක් මේක තේරුම් ගන්න කිසියම් පිටුම එන අපි ගත්තොත් ඇල්ෆා සිට බීටා දක්වා සයින් x වල අනුකරණය සමානයි මේකට මොකද්ද ඇල්ෆා සිට බීටා දක්වා අපි බලලා කවුද සයින් ඇල්ෆා දන බීටා ඍණ x වල අනුකරණය දැක්කද x සි දැක්කද මෙතන සයින් x කියන අනුකරණය ඇල්ෆා සිට බීටා ආ සරලයි මෙතන මොකද්ද සයින් ඇතුලේ කවුද ඇල්ෆා දන බීටා ඍණ x දැක්කද අනුකරණ දෙක ගන්නකො සමහරවල් වල තියෙන මොන ලක්ෂණ දෙස්තරම් දැන් මේ වීඩියෝ එකේ දිනුම මෙතන අපෝ කියන්න ඕනේ නැහැ කාලනාස්තියක් පමණයි. පැහැදිලිද? සමහරවල් තියෙනවා. ඔන්න වගේ හරවල වර්ග 10ක් විතර තියෙනවා. පැහැදිලි? ඒක සාධාරණයෙන් දරගන්න ඕනේ. සාධාරණයක් අහනවා ඉස්සර. නමුත් 17 වුණා 18 වුණා සාධාරණේ ඇයි? සාධාරණේ කොල්ල ළමයි කටපාඩම් කරන් ගියා සිං 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 සිං. ලියනකම් බුදියෙන් නැටස් නැකලා අපෝ ඉතුරු කරා හරි. ලියනකම් බුදියෙන් නැයි දන්නවා. ඒ බලද්දි දින ආනන. ඉතින් ඒක දැන් හිම ගන්න දෙන්නේ නැහැ. ළමයි දෙන සිද්ධාන්තෙ මෙන්න කාණ හදන කියලා. ඒක නේද? නමුත් මෙතන මේ සිද්ධාන්ත කීපයක් අහුවට මේ වර්ගය අනිත් ඒවා ඔප්පු කරන අතීතය දිය දෙමුන්නේ නැහැ. ඒක අන්න ඒ නිසා ඒ ටයිප් එකක් ඔප්පු කරන්න දෙන්න පුළුවන් නෑ. ඒ කලින් නැහැනේ. අන්න ඒ ටයිප් දාගෙනම වීඩියෝ එක තාරා අන්තිමට. හරි? ඒක බලන්න. ඒක වෙන ඔප්පු කරන්නේ ඔප්පු කරන ඕකද? හරි? එහෙම වෙන්න දැන් තමයි දැන් කරන්නේ. ඒක රෙඩි හරි. මට ඕනේ මේ යෙදීම කොහොමද කියලා සාකච්ඡා කරන්න දැන්. ඔය යෙදීම ගැන කිසිම අච්චර කතා නැහැ. ටිකක් කතා කරමු. හරි? හයි මෙන්නයි. එතන මේක ඔප්පු කරන්න ඕනේ. මේක තව අවස්ථාවක් දෙන්න. මොකද සැකෙන්නේ කියලා. හයි. මෙයා මේ සමාධිය වෙනනේ ඕනේ. මේක තෝරගන්න ඕනේ. මෙන්න මේක තමයි ඔබන්න කොටස. ආදේශයක් තෝරගන්න ඕනේ. ඒක ඕගොල්ලන්ට හිතලා ගන්න පුළුවන්. නැත්නම් බැරි නම් අස්තු වෙන්න පුළුවන්. ඊපස්සේ ඕගොල්ලන්ට අනාගතේ දැක්ක ගන්න සිතා ගන්න පුළුවන් වෙන පුළුවන්. හයි. මෙයා සමාන මෙයා කියලා පෙන්න ගන්න ඕනේ නිසා මූලිකව සිතේ ඉන්න ਵਿਚාර මෙතන x මෙතන ਵਿਚාර කවුද? x මත තමයි අපල කැස්ලා පොදින් ඒ දැන් වින් x කියන්නේ එහෙනම් මෙයාට මෙයා සමානයි කියලා පෙන්වන්න ඕන
මම මෙයාට මෙයා සමාන කියලා පෙන්වන්න ඕන නම් ආයෙත් සොරණ කවුද? X වෙනු රදාන A ධන B ඍණ Y කියලා. පැහැදිලි? X වෙනු රදාන මොකද? A ධන B ඍණ Y කියලා. ළඟට ඕන නම් මම කැමති නෑ ආයෙ සමාන J කියලා පෙන්වන්න. මේවනේ I ගෙන් J ගන්න මෙයන්ද? I ගෙන් J ගන්න. I දැන් මෙහෙම. I ගෙන් J ගන්න. කාටද ඕන නම් J ගෙන් I ගන්න. එයා මොනවද සමාන? ඒත් ඔක්කොම තමයි. A ධන B ඍණ X සමානයි කවුද? නේ අවුල නැන්නේ ඒ දන b ඍණ x සමාන වෙයි දෙපැත්ත මෙහෙම යනවා කලම මේ මේකම තමයි ඉතින් මේකින් මෙහෙම ආරු කරලා a දන b ඍණ x සමාන වෙයි කියලා අසහන කරපොත් පැහැදිලි පැහැදිලි කොහොමද ඕගොල්ලෝ දෙද්දී කරන්නේ මේ විදිහට මේක මම බලන්න හරිද දැන් මම කරන්නේ මේ විදිහට හරි ආයෙත් තෝරගත්ත කොට x සමාන ඒ දන b ඍණ වෙයි කියලා ඉස්සෙල්ලම බලලා මොකද කරන්නේ ආයෙ සොරකට මේ සීමා දෙනවනේ පරණ සීමා වල සීමා සාවිචාරයට සම්බන්ධ වෙනවා හරි හරි වෙන හරි වෙන එහෙනම් මේක සම්බන්ධයි dx සමාන කවුද බලන්න ඍණ dy ඒක තේරුණානේ නේ පරණ x සීමා x සමාන a විට අලුත් y සීමා කවුද y සමාන p xට a දැම්මත් a එක අපිට ගිහිල්ලා මොකද මේ xට a දැම්මත් ඒක අපිට ගිහිල්ලා y නිට ඇවිල්ලා b සමාන කොට y කියලා. තේරුණාද? ඒක කියන කරා මම ඒතර මුකුත් කරේ නැත ගන්න ගිනේ. ඒ වගේම පරණ කවුද? x සමාන b දැම්මොත් y එන්නේ කවුද? xට a නම් b දැම්මොත් b b cancel වෙලා y මේ පැත්තට ගලා y සමාන ඒකට. දැක්කද? පැහැදිලි? මේ මොකද? පරණ සීමා xk දැම් මොකද? y ගේ අලුත් සීමා. පැහැදිලි? dx සහ dy සම්බන්ධ දෙතන. පැහැදිලිද? දැන් ඒ සියල්ල සොරතුර මෙතන දාසක. දැන් මොකද අපි ඉන්නේ? I සමානයි පරණ යට සීමාව A අලුත් යට සීමාව B පරණ උඩ සීමාව B ඊට අදාළ අලුත් උඩ සීමාව A පැහැදිලි හරි F x වෙනු දාන කවුද මේ කොටස කවුද A ධන B ඍණ Y හරිද හය පුතේ dx වෙනු දාන කවුද ඍණ dy මෙතන ඉන්නේ හරි ඍණ dy පැහැදිලි දැන් පුළුවන් බලන්න මේ ඍණ එක ගන්න ඍණ b සිට a දක්වා f a ධන b ඍණ y dx හෝ dy පැහැදිලි දැන් මොකෝ වෙන්නේ අතරතු දැන් මේකේ ඔයගොල්ලන්ට මොකද ආව b සිට a දක්වා කියන්නේ මේ පැත්තට අනුකල්ල කරගෙන යනවනේ a සිට b දක්වා කියන්නේ මොකද අනිත් පැත්තට අනුකල්ල කරගෙන යනවනේ එතන x ගේ දිශාවක් කරලා මාර්ලන් නැත්තම් දින වෙලා නේ. නෑ ඒ අර්ථය ඇතුළ B සිට A දක්වා අනුකල්ලේ කොට එකයි ඍණ A සිට B දක්වා කොට එකයි. එතකොට A ඍණ මේ ඍණ මොකද වෙන්නේ? නැති වෙනවා. නැත්තම් මේ සීමා කරගාන බලන්න එහෙම. නැවත I සමාන අපිට තමයි කරගාන A සිට B දක්වා F A ධන B ඍණ Y dy k. තාරින්. දැන් බලන්න මොකද වෙන්නේ මේ? හා මට ඕනේ මගේ අරමුණ I සමාන දෙයකට දෙන්න ගන්න නේ. දැන් මොකයි තවරලා තියෙන්නේ? I කියලා එකක් කැඩ දෙනුනේ. යා ඔයි J දෙන්නම එක වගේ වෙනස මොකක්ද මෙතන A මෙතන A මෙතන B F ත්‍රිතයමයි විශේෂ විශේෂයයි A දන B ඍණ X A දන B ඍණ Y දෙකම මොකෝ දෙකම මොකෝ දෙකම දෙක වගේ නිසා සමානයි නේද නමුත් එහෙම ඔතෙල්ලම උත්තරන්නේ ගණිතේ මේ කෝණිත සමානයි කියලා මගේ එකෙන් ඒක කියන්නේ මේ දැන් මෙතනදි මොකද මේකත් අනුකල්ල වෙන්නේ A සිට B දක්වානේ A සිට B දක්වා දෙන තාත්වික ඉලක්කයෙන් කතාන්නේ කවුද මචං x කියලානේ. a3 බෙදක් ගන්න. මේකට මොකද? a3 බෙදක් ගන්න අනුකම්ල වෙන්නේ. හැබැයි කතා කරන්නේ මොකද්ද? ඉලක්කන්ට වෙන. මචං y නේ. එකම ඉලක්කන් ටික ගන්න. මේක අනුකම්ලයි කරන්නේ කොහෙද කොහෙද? a සිට b දක්වා. මෙයාලට කතා කරන්නේ කවුරු කියලාද? x කියලා. පැහැදිලි? මේක අනුකම්ලයි කරන්නේ කොහෙද කොහෙද දක්වා? a සිට b දක්වා. කතා කරන්නේ මොකද? y කියලා. තේරුණා? ඇයි එකම කාන්නේ එන අපර කියන මොකද්ද මෙන්න මෙතන කියනවා මේ දෙකේ ස්වරූප සමානයි ඔක්කොම සමානයි මෙන්න සිද්ධාන්තය දෙවේ කරන එකම සීමාව තුල එකම ශ්‍රිතිය එකම ශ්‍රිතිය නැති වෙනසක් නැහැ පරි එකම සීමාව තුල එකම ශ්‍රිතේ නිශ්චිත අනුකල්නයේ අනුකල්ය යගේද අනුකල්නයේ යගේ විශේෂයෙන් සෝයාකද ඒක තේරෙනවා ඒක ඔල ලියන්නේ ඇත්ත ඒක අර එක සමානයි වගේ කියලා නිකන් පිස්සන්න බෑ. ඒක ලියන්න කොහමද? එහෙනම්.
එකම සීමාව තුල තුල එකම ශ්‍රිතේ අනුකරණේ අගය විශේෂ ස්වායත්ත වේ එමණිස අපිට කියන්න ලා මොකද තමයි I J අගේ සමාන කොට J එන අපු කරලා දැන් මොකද නේද මේ දෙන්න සමානයි තේරුණාද බොහොම සරලයි පැහැදිලි ඒ ඔක සාධන කරනවම ඒක පුළුවන් වෙනවා පැහැදිලි කරව ටැක්ස් කර දැන් අංක දාන මාසුරා පරිමාණ හරි ඔක මම දෙකක් කරනවා මේ හරිද? ඒක දෙකක් කරන්නේ හතරක් කරනවා නේද? මෙතනදී ඕන පුළුවන් අයිඩියා එකක් මම ගන්න. ඒක උනේ මෙන්න දැන් හරිද? තාත්තා ඉදුවා. අර එහෙම මර පැකට් එකක් මම අතක් කරලා පරසින්. ඔයගොල්ලෝ ගෙදර අනිත් පැත්තට යන්න ඉඩ තියන එක. ආයි කොහොමද ගෙදර යන්නේ? අර ඔගේ සීරි 10 කම කොහොමද 10 ක පාර කරපාලා කියලා. එක කරපන්. හරිද? එහෙනම් ආ. මම වරහන දාන වල දුවේ මං කියලා තියෙන්නේ වැරදිලා දාන වහක් දාපන් කියලා. ඉස්සර මෑ විචාර කරන මම කොහොමද? වැඩක මම කර. තේරෙන්නේ නැහැ. මං හිතන්නේ හරි මිරනෝ කියලා. හරි.